සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම්ම පුවත්වබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂී දීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. දහ අට දහ නවය ගැන ජනපති කීදේ. 18 සහ 19 අහෝසි කරපු දවසට මේ රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන් ජනතාව සතුටු වෙනවා. අනාගතයට ගැළපෙන ගෙවල් හදන හැටි අගමැති කියයි. අපි ගම්වලත් තට්ටු දෙකේ නිවාස හදන්න ඕනේද කියලා. අද චීන එක කරගෙන යනවා. අපිට වෙලා තියෙන්නේ අපි හේන මැද්දෙක් ගයක් ගන්නවා. චීනේ වගා කරන ඉඩම් වෙන එක තැනක ගෙවල් තව තැන. රැල්ල පෑගීමට ගොස් සිදු වූ විපත. සෑලු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ලබන පස්වනදා ඇරඹේ. ඉතියෝපියා හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙඩි තැබීමකින් මරුට. දේශීය ප්‍රවෘත්ති. ඇසළ මහෝත්සවය කතරගම පුදබිම කේන්ද්‍ර කරගනිමින් ලබන මස 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. ඓතිහාසික කිරිවෙහෙර පුදබිම හා රොහුණු කතරගම මහදේවාලය කේන්ද්‍ර කරගනිමින් මෙවර ඇසළ මහෝත්සවය උත්සවශ්‍රීන් සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ලබන මස 3 වනදා ආරම්භ වන ඇසළ මහෝත්සවය 16 වනදා රොහුණු කතරගම මහදේවාලයේ පෙරහැර මංගල්‍යයෙන් අවසන් වනවා. ඇසළ බොහෝ දිනේ ඇති වැදගත්කම මෙන්ම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම හා රුහුණු කතරගම මහදේවාලයේ ඉතිහාසය සම්බන්ධයෙන් වැඩසටහන් රැසක්ද ITN මාධ්‍යජාලයේ ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර ලබන 27 වනදා සිට ආරම්භ වන පාදයාත්‍රාව පිළිබඳ වැඩසටහන් රැසක්ද විකාශය කිරීමට නියමිතයි. ඇසළ මහෝත්සවයට ITN මාධ්‍යජාලය මාධ්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙලෙස සිය අදහස් පළ කළා. වාර්ෂික පවත්වන ඇසළ පෙරහැරට මෙවර ස්වාධීන රූපවාහිනි සේවය අනුග්‍රහය ලබා දීම ගැන මම පළමුවෙන්මගේ හදවතින් ස්තුතිය පුද කරනවා. ස්වාධීන රූපවාහිනි සේවයෙන් රටේ බෞද්ධාගමේ රාජ්‍යාංශයක තිබෙන ආයතනයක් විදිහට බොහෝ කටයුතු රාශියක් කරනවා. යන බැතිමතුන්ගුරු තිල්ලන්නේ ප්‍රතිපත්තියක් තුළ ශ්‍රද්ධාවෙන් ගොස් එතන භක්තියකින් ක්‍රියා කරන කියනකත් ඒ භාරකරු නිලමේතුමාත් එක්ක ඒක මහතුරුත් එක්ක ඒ කටයුතු කිරීමේදී ක්‍රියා කිරීම ගැන මම සුබ පතනවා. කතරගම් පුර බලය පල කර මොනර වාහන මතෙහි යන එන පවර නන් අවි බරත ලෙල දෙන සවත සුරින්දුට කියමි වඳිමි. මණික් ගඟෙන් පෙන්සන හරන් දෙවලක වඩින දෙරිඳු නන් වන නන් අවි සිරිලක් මෑණිගේ බිමෙන් දුරහැර ළමිනි අද දින පාමෙත සුවසෙත දියුණුව සලසනු සිරිලක හැමදොස් දුරු කර දින දින හරෝහරා ITN කඳ සුරිඳු වන්දනා. කතරගම ඇසළ මහ පෙරහර මංගල්‍යය ජූලි 3 වනදා සිට 16 වනදා දක්වා. යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18-19 සංශෝධන අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. සිව්දස් අභිමන් සැමරුම් උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාමාන්‍ය අධිකාරී මෙන්ම හිටපු සභාපතිවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. එම අධිකාරියේ වසර 35ක් වූ ඊට වැඩි අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ටද රන් සම්මාන පිරිනැමුණා. සංවර්ධනයේ ශක්තිමත්ම ප්‍රමුඛ බලෑණිය තමයි ලක්ෂදාංශයක රාජ්‍ය සේවය. ඒ ලක්ෂදාංශයක රාජ්‍ය සේවය තමාගේ වගකීම හරියට ඉටු කරනවා නම් අඩු වශයෙන් පැය 8 සේවය දූෂණයෙන් වංචාවෙන් තොරව මේ රටේ බොහෝ ප්‍රශ්න අඩුයි. මේ රටේ රාජ්‍ය සේවය ගත්තාම 10%ක් විතර අන්ත දූෂිතයි. 50%කට වැඩිය ඉතාමත් හොඳයි රාජ්‍ය සේවය. කාර්යක්ෂමතාවය, මිනිසුන්ට ආදරය කිරීම මේ දේශපාලකයාට පමණක් තිබිය යුතු ලක්ෂණයක් නෙවෙයි.
රාජ්‍ය සේවකයා රාජ්‍ය නිලධාරීන් සතු තිබිය යුතු විශිෂ්ට ලක්ෂණයක්. දේශපාලඥයා ගාවට එන්නෙත් රාජ්‍ය නිලධාරීන් ගාවට එන්නෙත් විශේෂයෙන්ම අසරණ දුප්පත් ජනතාව. ගරු අගමැතිතුමනි, මේ 44ක් නිවාස අධිකාරී සමරනා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු 4.5කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මැතිවරණයකට යන්න තව තියෙන්නේ මාස 4ක් 5ක්. පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අවුරුදු 4.5ක කාලය තුල ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි 19 සංශෝධනය. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වයේ ඇති වුණේ 19 සංශෝධනයේ. 18 සංශෝධනයේ රාජාණ්ඩු ක්‍රමයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. 19 සංශෝධනයේ මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිද්ධ වුණා. ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. ඒ නිසා අනාගතයේ රට ගොඩ ගන්න නම් පුජ්‍යලයෙන් පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. 18 සහ 19 අහෝසි කරපු දවසට මේ රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන් ජනතාව සතුටු වෙනවා. සංවත්සර උත්සවයේ ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සැමට නිවසක් ලබා දීම සඳහා අදිෂ්ඨානශීලීව වත්මන් රජයේ කටයුතු කළ බවයි. උදාගමින් උදාගමට ගම් නිවහන් හැදේවා. මීට ඉස්සෙල්ලා එහෙම වැඩ කටුත්තක් සිදු වුණේ නැහැ. අපි බලයට ආවැද්දි මිනිස්සුගේ මූලික ආර්ථික හැදුවෙන් පස්සේ බලාපොරොත්තු දෙකක් තිබුණා. ඉස්සර නිවහනක්, දරුවට අධ්‍යාපනය. රටේ නිවාසවලින් බහුතරයක පොල්ලාති උදවලා තිබුණේ. මැටි ගහපු ගෙවල් තිබුණේ. විදුලි බලය දැකලවත් නැහැ. එහෙම තත්වයක් එතුමා 1977 බාරගත්තා. මේවා ක්‍රියාත්මක කිරීම එතුමා 1978 පටන් ගත්ත යාපෝ වාගේ ප්‍රදේශවල. එතනින් තමයි ගම් උදාව බිහි වුණේ. අන්න ඔහොම තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ වැඩ කටයුත්ත පටන් ගත්තේ. ඒත් අන්තිම විප්ලවයක් එතුමා කරේ. අද මේ රටේ පොල්ලතු පහළ තියෙන ගෙවල් කීයක් තියෙනවද? මම දන්නවා කුරුණෑගල පැත්තේ නම් තියෙනවා, අනුරාධපුර පැත්තේ මැටි වලින් හදපු ගෙවල් තියෙනවා 20ක් විතර. ඒකට කියන්නේ උල්පත. සුද්ධන්ට සාමාන්‍යයෙන් ඩොලර් 400ක් විතර රැයකට ගන්නවා. ඒක සංචාරක ව්‍යාපාරයක්. අන්න එතුමායි විශාල විප්ලවය 40 වසර තමයි අද අපි සමරන්නේ. අද බලන්න තමන්ට වහලයක් තියෙන පුද්ගලයන් ගන්න ජීවත් වෙන්න බින් අංගලක් තිබුණේ ඒක ලැබලා දීලා තියෙනවා. අද බැලුවම විදුලි බලය හැම එකක් එක්කම එයා මේ නිවාස ඉදි කරගෙන යනවා. ඒ වගේම අපි අනාගතය ගැන හිතන්න ඕනේ. අනාගතයටත් අපිට තව නිවාස හදන්න තියෙනවා. මම එතුමගෙන් ඇහුවේ අනාගතයේ මේ ඉඩම් සීමාකම නිසා අපි ගම් වලත් තට්ටු දෙකේ නිවාස හදන්න ඕනේද කියලා. අද චීනයක කරගෙන යනවා. අපිට වෙලා තියෙන්නේ අපි හේන මැද්දෙක් ගයක් ගහනවා. චීනේ වගා කරන ඉඩම් වෙන එක තැනක, ගෙවල් තව තැනක. ඒ වගේම විශාල ප්‍රශ්නයක් තමයි මේ නගරේට ගෙවල් ඕනේ. විශේෂයෙන්ම තරුණ තරුණියන් විවාහ වුණාන් පස්සේ අද ගෙවල් අරගන්න තියෙන විශාල ප්‍රශ්නයක් තියෙනවා. එදා තිබුණේ නැහැ. එහෙනම් නිවාස ප්‍රශ්න එනවා. පානීය ජලය ලබා දෙන එක තව වැඩි කරන්න තියෙනවා. පරිසරය ආරක්ෂා කරන්න තියෙනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කරපු විප්ලවය මෙතුමා ඉදිරියට ගෙන ඒක ගැන මම එතුමාට විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා. ඒ වැඩ කටයුතු කරන්න ඕනේ. කාලයක් ගම්වල නිවාස ගැන අපිට අමතක වුණා. හැම එක්කෙනාටම නිවසක් කියන ඒ වචන ස්වල්පය අපි සත්‍ය බවට පත් කරන්න ඕනේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදහස් පළ කළා. එවකට රජය තුල පත්වීම් ලබා තනතුරුවල පිහිටුපු නැති 441කුත් පත්වීම් ලැබපු 76 දෙනෙකුත් කොන්ත්‍රාත් පදනමේ දැනට සේවය කරන 2827කුත් පුහුණුලාභී 180කුත් අපි ඉදිරි මාස කිහිපය ඇතුළත ස්ථිර සේවයේ ස්ථාපනය කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. රට වෙනුවෙන් පුරවැසි පරපුර වෙනුවෙන් උත්තුංග ක්‍රියාදාමයන් දියත් කරන කැපවීම කරන ඒ සියලුම නිලධාරී මහත් මහත්මීන්ට ජාති ආගම් කුලමල පන්ති විශේෂයෙන්ම පක්ෂ බෙහෙදෙන් තොරව උපරිම ශක්තිය අපි ලබා දෙන්නට අප කැප වෙලා සිටිනවා. අද වෙන විට අපි අපේ මාතෘභූමියේ වසර 4.5ක් ඇතුළත පවුල් 375,000කට වැඩි ප්‍රමාණයකට අපි ආධාර උපකාර කරලා තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ මුදල් ප්‍රමාණයක් නිවාස අමාත්‍යංශයට නිවාස සංවර්ධන අධිකාරියට වෙන් වෙලා නැහැ. ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රධාන විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කිරින්ද යාල මුහුදු තීරයේ පළටුපාන ප්‍රදේශයේදී මුහුදේ රැල්ල පෑගීමට ගිය එකම පවුලේ 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ පියා සහ දියණියන් 2 දෙනයි. ඔවුන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළා.
විසිපස් දිනකුගෙන් යුත් පිරිසක් හැටන් ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති අතර එහිදී ඔවුන් මුහුදේ රැල්ල පැගීම සඳහා පැමිණ තිබෙනවා. ඔවුන් අද උදැසන 7:30ට පමණ කිරින්ද යාල මුහුදු තීරේ රළපාගමින් සිටි අවස්ථාවේ එකම පවුලේ මව, පියා සහ දේනියන් දෙදෙනෙකු රළපහරට හසු වුණා. ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීම මත ඔවුන් බේරාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බරපතල තත්ත්වයේ පසු වූ ඔවුන් කිරින්ද සහ දෙබරවැව රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු පියා සහ දේනියන් දෙදෙනා බියකොස් තිබෙනවා. පියා 40 හැවිරිදිවියේ පසු වූ අතර දේනියන් දෙදෙනා 6 හැවිරිදි සහ 7 හැවිරිදිවියේ පසු වුණා. බරපතල තත්ත්වයේ පසු වූ මව තිසමහරාම මූලික රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහල වෙත මාරු කර යැවුණා. මෙම අනතුරට පත් වූ පවුලේ සාමාජිකයන් හැටන් සාත්තු නිවාස පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හැටන් පොලිසිය පවසනවා. විනෝද චාරිකාව ගොස් යළි ඔවුන් පැමිණිනතුරු මව නිවසේ රැඳී සිටියා. ඇය ප්‍රකාශ කළේ අද උදෑසනද තම පුත්‍රයා දුරකථනයෙන් නබතා රාත්‍රිය වන විට නිවසට පැමිණෙන බව පැවසූ බවයි. අසාධාරණ දුම්රිය වර්ජනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. දුම්රිය වර්ජනයෙන් ජනතාවට පීඩාවක් ඇතිවීමට ඉඩ නොතබන බවයි ඒ මහතා සඳහන් කරන්නේ. ගම්පහ යක්කල කනදරාව විහාරයේ උත්සවයක දැක්වීමෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ සාධාරණ වර්ජනවලට අපි හැම වෙලේම ඒකට වර්ජන වෙන්න ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඒක ඉවර කරන්න පුළුවන්. හැබැයි අසාධාරණ ලීම් කරන දේවල් අපි කරන්න වුණොත් මේ රාජ්‍ය තාන්ත්‍රයම වක් වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. තව මාස කීපයක් දෙන්න කිව්වා මේක හොඳට අධ්‍යයනය කරලා ඒ කමිටුවට දාලා දෙන්න. නමුත් ඒගොල්ලන් තමන්ගේ වර්ජන ක්‍රියාවලිය කරා. ඉතින් ඒකෙන් මහ ජනතාව අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. හැබැයි ඉදිරියේදී අපි මෙවැනි දේවල් සිදු නොවෙන්න මම හිතන රජය කැටිට දැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒක ඉදිරියේදී සිද්ධ වෙයි. පෙට්‍රෝලියම් එකේ වර්ජනය කරානේ දැඩි කරේ නැද්ද මම ගත්තා. ලංගම වර්ජනයක් කරා මම දැඩි තීරණ ගත්තා. ඒ මගේ හැටි. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. මම කරන්න ඕන දේ මම හරි වෙලාවට කරනවා. සේවකයන්ට අවසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම අනවශ්‍ය දේවල් කරන්න දෙන්නෙත් නැහැ රටක් හැටි. මඩකලපුව විශ්වවිද්‍යාලය සඳහා කිසිදු නීතිමය අවසරයකින් තොරව ඩොලර් මිලියන 52ක මුදල් පෞද්ගලික ගිණුමක් කරහා ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා මේ බව කියා සිටියා. මඩකලපුව විශ්වවිද්‍යාලය කියන්නේ හිස්බුල්ලා මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරය. මේක සහ මුලින් හැම අංශයක්ම 100%ක් නීති විරෝධී. ලංකාවේ ඉතිහාසෙ වෙච්ච ලොකුම මුදල් වංචාවක් මෙතන තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 52ක මුදලක් කිසිදු නීතිමය අවසරකින් තොරව පුද්ගලික ගිණුමක් කරා ඇවිල්ලා තියෙනවා. හිස්බුල්ලාගේ ගිණුම් හරහා. ඊළඟට මෙවැනි ආයතනයක් ආරම්භ කිරීම පිළිබඳව ගිවිසුම් අස්සන්ති. සහ මුලින්ම නීති විරෝධී සම්පූර්ණ බොරු ලියවිලි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තාවේ තිබෙනවා. ඊට පස්සේ මේකට ඉඩම් ලබාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් කප්පම් අරන් තියෙනවා හිස්බුල්ලා. සහ මුලින්ම මහවැලි ඉඩම් ලබා ගැනීම වැරදි. ඒ නිසා මේක විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් කරලා තිබෙනවා. නිසා ඒක හිස්බුල්ලාගේ ආණ්ඩුව වශයෙන් තමයි පහුගිය අවුරුදු 10ක් 15ක් තිස්සේ කාත්තංකුඩි ප්‍රදේශයේ තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් කාරක සභාව යෝජනා කරලා තියෙන විදිහටම මේ සහ මුලින්ම නීති විරෝධී දෙයක්. ඒ නිසා ඇත්තටම මේක අමුතුවෙන් පවරා ගන්න දෙයක් නෑ. දැනටමත් මේක නීති විරෝධී. නැවතත් දේශීය පුවත්. කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා සැහැල්ලු දුම්රිය දහවන මාර්ගයේ ඉදිකිරීම ලබන පස්වනදා ආරම්භ කරන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අතුරුගිරිය පෝරේ ශ්‍රී මහා විහාරයේ ධම්මදීප ද්විභාෂා මූලික පිරිවෙනි ඉදිකිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 150,000. විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා. වැඩිකල් නොකුස් මේ වසරේදීම අතුරුගිරිය නව නගරේ අපේ පෝරේ ප්‍රදේශයට ගෙන එන්න අපි කටයුතු කරනවා. දැන් කොට්ටාවේ අධිවේගී මාර්ග හමු වෙන තැන අපූරු නගරයක් දැන් ගොඩනැගෙමින් තියෙනවා. ඊට සමාන නගරයක් මේ අතුරුගිරියේ ගොඩනගන්න කහතුඩුවේ ගොඩනගන්න අපි ඉදිරියේ පියවර තියෙනවා. ඒ අනුව මේ ප්‍රදේශය ඉතාම බලගතු දියුණු ආර්ථික මර්මස්ථානයක් වීමට නියමිතයි. ඒ වගේම කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා යන නව සැහැල්ලු දුම්රිය සේවයේ වැඩ අපි මේ ලබන පස්වෙනිදා ආරම්භ කරන බවත් ඔබ සියලු දෙනාටම කියන්න ඕන. ජාතීන් අතර සමගිය ඇතිකිරීමට සියලු මාධ්‍ය වගකීමෙන් ක්‍රියා කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ පැවති ග්‍රන්ථ ප්‍රකාශන උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
මෙවැනි අවස්ථාවල මාධ්‍යර ලොකු වගකීමක් තියෙන ජාතීන් අතර එකමුතුකම ඇතිවන පරිදි කටයුතු කිරීමට. ඒ සඳහා සියලු භාෂා නියෝජනය කරන මාධ්‍ය ආයතන ඉතා කැපවීමෙන් තම කාර්යභාරය ඉටු කිරීම අත්‍යවශ්‍යයි. ජනතාවට ප්‍රවෘත්තිසපයන මාධ්‍ය ආයතන සත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම කළ යුතු වෙනවා. බොරු ප්‍රචාර සිදු කරමින් ජනතාව නොමග යෑමට මාධ්‍ය කටයුතු නොකළ යුතුයි. සියලු මාධ්‍ය ආයතන සත්‍ය දොරතුරු ලබා දුන්නා නම් රටේ ජනතාව එය පිළිගන්නවා. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට නම් අධිකරණ ස්වාධීනතාව මෙන්ම මාධ්‍යතා වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රටේ සිදුවන දේවල් මාධ්‍යතා වගකීමෙන් ජනතාවට ලබා දීමට කටයුතු කරයි කියලා. ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව අද සිට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජුනි මාස 26 වනදාට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා. මතින් මිදීම, වෘතේ පුහුණු ආයතනයන්හි සිසුන් දැනුවත් කිරීම, මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයට යොමු කිරීම, මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයෙන් පසුව ඔවුන් පිළිබඳව පසු විපරම් කිරීමේ කටයුතු ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ යටතේ ක්‍රියාත්මකයි. වත්මන් රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලට පසුගිය කාලයේදී ජනතාවගෙන් මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් බොහෝ ප්‍රශංසා හිමි වුණා. එම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම හා ශ්‍රී ලාංකික ප්‍රජාව ඒ වෙනුවෙන් පෙළ ගැස්වීම මෙම වැඩසටහනේ අරමුණයි. මුහුදු මාර්ගයෙන් සහ ගුවන් මගින් රට තුළට මත්ද්‍රව්‍ය රැගෙනීම වළක්වා ගැනීම සඳහාත් මත්ද්‍රව්‍ය වෙළඳාම අධෛර්ය කිරීම සඳහාත් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් අද ශ්‍රී ලංකාවේ සමාජ උවදුරක් හැටියට තිබෙන මෙම මත්ද්‍රව්‍ය උවදුර මේ රටින් පළවා හැර මේ රට ඉතාමත්ම සමකාමී ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර හොඳ සමාජයක් බවට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් මෙම කාලය තුළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒන් අදහස් කරන්නේ මෙම වැඩසටහන මෙම කාලයට පමණක් සීමා වෙනවයි කියලා. මේ රට පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. නමුත් මේ ලැබෙන සතිය විශේෂයෙන් මත්ද්‍රව්‍ය උදුර පිළිබඳව සමාජයේ පුළුල් ලෙස දැනුවත් කරමින් මේ සමාජ උදුරෙන් අපේ තරුණ පරපුර මුදවා ගැනීමේ දෙවැන්ත ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි සියලුම ප්‍රජාවට අත්වල් බැඳගෙන එක්වන්නට අපි ආරාධනා කරමින් සිටිනවා. සමෘද්ධි දීමනාව සුදුසු පුද්ගලයන්ටම නිසි පරිදි ලැබීමට සැලැස්විය යුතු බව අමාත්‍ය අකිල විරාජ්කාරයවසම් මහතා පවසනවා. කුලියාපිටිය මැතිවරණ කොට්ටාසේ සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ ජාතික වැඩසටහනට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 6ක් සඳහා සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ ජාතික වැඩසටහනේ කුලියාපිටිය වැඩසටහන කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී සමෘද්ධි ලාභීන් 2300කට වැඩි පිරිසක් සඳහා සමෘද්ධි හිමිකම්පත් පිරිනැමුණා. ක්‍රීඩා පුහුණුකරු 3850ක් දුන්නා, ගුරුපත් වීම දුන්නා. මම විදුහල්පතිවරු 4000ක් ගත්තා, හෙටෙන් තව 2000ක් ගන්නවා. අධ්‍යාපන පරිපාලනසේ 852යි, ගුරු අධ්‍යාපනසේ 1190යි. දැන් හෙටෙන් තවත් උපාධාරී 15000කට දෙනවා රැකියා. ඒ වගේම අනිකුත් රැකියා දෙනවා. දැන් වේගෙන් අපේ ආණ්ඩුව ක්‍රියාත්මකයි. කාටවත් කියන්න පුළුවන් වැඩ කරේ නැහැ. අපි බැනුම් අහන හොඳට. හැබැයි ගියාණ්ඩුවට වැඩිය බැනුම් ඇහුවත් බුද්ධිමත් හිතන්න පුළුවන් අය කියනවා මේ ආණ්ඩුව හොඳයි, ගියාණ්ඩුවට වැඩිය අඩුම ගානේ මොනවා කරලවත් ජීවිතේ බේරගෙන ඉන්න පුළුවන් කියලා. වෙන්ද වගේ සුදු ඈන් වලින් උස්සන්නේ නැහැ, මාධ්‍ය ආතන කිරිතියක් නැහැ. තරුණ විදිහට කිරගෙවල් වලට ඇවිල්ලා වෙඩි තියලා ඝාතනය කරලා දාන්නේ නැහැ බල්ල බලල් වගේ. පොලිසිය වලට බාන්නේ බලපෑම් කරලා නඩත්තු කරනවාද කියලා බාන්නේ අහලා බාන්නේ ඉන්න ඕන ලොකු මහතුරුන්ගේ. කුඩු වෙන්න පුළුවන්, හොරෙන් ගස් කපලා වෙන්න පුළුවන්. මේ ඒවටත් අපි කතා කරන්නේ නැහැ දේශපාලඥයෝ. ඒක නෙමෙයිද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? මිනිස්සුන්ට ඕනේ ඒකද නැත්නම් අර පරණ ක්‍රමේද කියලා තීරණය කරන්න. අපි පැහැදිලිව කියනවා අපි රටක් විදිහට මොන ප්‍රශ්න තිබ්බත් මොන බැනුම් ඇහුවත් අපි රජයක් විදිහට අපි විශාල වැඩ කොටසක් කරා මේ පහුගිය කාලේ. ජනතාවට විකුණ ගන්න බැරි වෙන්නේ නැති, ජනතාවට හොඳට ඒක පෙන්වලා දෙන්න බැරි වෙන්නේ නැති වෙනද වගේ උදෙන්දලා රෑ වෙනකන් නමුත් අපි වැඩ කරා. ඒක එක ප්‍රතිඵලයක් තමයි මේ ලක්ෂ 6ක් සමෘද්ධි ප්‍රතිලාභයේ තමුන්නාසර ලබා ගැනීම. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ යටතේ ග්‍රාමීය මාර්ග 10ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු තලාහින ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා. ඒ යටතේ එස්.පී. උළෙල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්ථාපන සහ යෞවන කටයුතු අමාත්‍යංශය ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 500ක්. මෙහිදී අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මහතා කවුරු කොහොම ඔළුවෙන් හිටගත්තත් මේ මොහොතේ ඇති වෙලා තියෙන අන්තවාදී ප්‍රශ්නය ලබන ඔක්තෝබර් මාස වෙනකන් ඉවර වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි. දැන්
මේවා සංවිධානාත්මකව දේශප්‍රේමී මුහුණු වලින් ගම ඇතුලේ මේ කුමන්ත්‍රණ සිද්ධ වෙන වෙන මොහොකටවත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂට 120%ක්වත් මුස්ලිම් ඡන්ද දීපල්ලා කියනක හදන්න ජනාධිපතිවරණයට අපි අපේක්ෂකයන් නම් කරන්නේ මාධ්‍යයට හරි පෝට්ටුවේ කට්ටියට හරි ඕන විදියට නෙමෙයි ඉතර වශයෙන්ම අපි දිනන අපේක්ෂාව තමයි දාන්නේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විතරක් නෙවෙයි ඊට පස්සේන පාර්ලිමේන්තු මැතිවරණදී ආසන 135ක් ගන්නවා මේ අතර බුත්පිටියේ කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීමද අද ආරම්භ කෙරුණා. ඇමරිකාවේ හුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ තේරවාදී බෞද්ධ විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සඳහා රුපියල් 165ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ඉල්ලීමකට අනුවයි මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන්නේ. විදුහල්පති ආර්.ඒ. නිමල් කරුණරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බුත්පිටිය විද්‍යාලයට මේ ගොඩනැගිල්ල ලැබිලා තිබෙනවා 26 වෙනිදා උන්වහන්සේගේ ජන්මදිනයට විවෘත කරනවා විවෘත කළාට පස්සේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ පාසල දැනට වඩා ශීඝ්‍ර දියුණුවක් මේ පාසල තුළ ඇතිවිය යුතුව තිබෙන ඒ වෙනුවෙන් අධ්‍යාපන නිලධාරීන් විද්‍යාල අධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය කැප වෙලා වැඩ කරන්න ඕන මේ ගොඩනැගිලි ලබා දෙන්නේ උන්වහන්සේ නිකන් ආසාවට නෙමෙයි මේ තුලින් මේ දරුවන්ගේ අනාගතය යහපත් අනාගතයක් බවට පත් වෙයි කියන ඒ විශ්වාසයක් ඇතුව තමයි ඒ කටයුතු උන්වහන්සේ සිදු කරන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදත් විවිධ අදහස් පළ වුණා. ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් පළ කළ අදහස් දැන්. හැම පක්ෂයකම ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පක්ෂයක් තියෙනවා. එක එක අයට ලන්සු තියෙනවා. හැබැයි අවසානයේදී තව ටික දවසක් යනකොට කොහොම වුණත් මේ කාට කාටත් සැප්තැම්බර් මාසේ වෙනකොට ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියන්න සිද්ධ වෙනවා. සමහර අපේක්ෂකයෝ තමන්ගේ අපේක්ෂකත්වය කෙසේ වෙතත් නඩු වලින් වැරදිකාරයෙක් වෙන එක වළක්වා ගැනීම වෙනුවෙන් නඩු වලට පැමිණෙන එක වළක්වාගෙන රට රටවල් වලට ගිහිල්ලා ඉන්නවා. නඩු අහලා ඉවරුනොත් වැරදිකාරයෙක් වුණොත් ඡන්දෙ ඉල්ලන්න බැරි නිසා මේ අය මග ඇරලා ඉන්න සේයාවකුත් අපිට පේනවා. මුලින්ම අපි හිතන්නට ඕනේ එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයෙක් 2020 ජනාධිපති අපේක්ෂා කරන්නේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියලු දෙනා එකතු වෙති මුලින්. මේ රටේ ජනතාවගේ ආර්ථික සමගිය සමාදානය ගේන්න පුළුවන් නායකත්වය ජනාධිපති අපේක්ෂාතර ඉදිරිපත් කරනවා. ජ්‍යෙෂ්ඨ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ ආශිර්වාදයේ මත, එතුමාගේ සහයෝගය මත, එකගතාවය මත කතිකාවන් තුල එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂා තේරිය යුතුයි. අප අභ්‍යන්තරේ කතා කරපු ඒවා යම් දේශපාලන කතා කරත් ඒවා කිසිම වළංගුතාවයක් නැහැ. අපේ එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් තව මාස දෙකකින් තුනක අපි අභ්‍යන්තර දන්නවා කවුද කරන් තියෙන්නේ කියලා. අපි හරි වෙලාවට අපි ඉදිරිපත් කරනවා. අපි අනිත් අය වගේ අපට වැඩපිළිවෙළක් තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන කටයුතු කරගෙන යනවා. ජනාධිපති අපේක්ෂකයා මහින්ද මහත්තයා දැනුම් දෙනවා කියලා කියලා තියෙනවා අගෝස්තු මාසේ 12 වෙනිදා. එක්සත් ජාතික පක්ෂයත් කියලා තියෙනවා ජූලි මාසේ 1 වෙනිදාට ඒගොල්ලන්ගේ අපේක්ෂකයන් නම් කරනවා කියලා. එහෙම නම් කරනවා නම් හුඟක් හොඳයි. හරිදලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයා කරුත් ඔබතුමා සාය. ඔබතුමා අහපු විදිහටත් මම බය වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අතන එහෙම නම් මාත් බයයි. මොකද මිනිස්සු හැරෙනවට බයයිනේ. රෙද්ද බැනින මිනිහෙක් ඒ ඉස්සරහට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාගය ප්‍රවෘත්ති විකාශයේ නනතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය ජූනි 17 වන සඳුදා චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. අනුබුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළ පොසොන්පුර පසවස්සක පොහොය නිමිත්තෙන් පොළොන්නරුව පුදබිම වැඩපුදා ගැනීමට පැමිණෙන සදහවතුන් වෙනුවෙන් පැරකුම් සමුද්‍ර අභියස වාර්ෂිකව පැවැත්වෙන මහා බද්දන්සල දෙවන දිනටත් ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ඓතිහාසික වටදාගේ අසලින් ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජූනි 18 වන අඟහරුවාදා හඟුරන් කෙත මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජරන් වහන්සේගේ ගර්භයේ ධාතු නිදහන් කිරීමේ පුණ්‍ය උත්සවයට මෙදින ජනාධිපතිතුමා එක් වුණා. ජූනි 19 වන වදාදා ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරයන් අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. ජාතික ආරක්ෂක කමිටුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්ුණේ මෙදින පස්වරුවේ. ජූනි 21 වන සිකුරාදා
රත්නපුර නිවිතිකල සුමන මධ්‍ය මහාවිද්‍යාලයේ අභිනව තෙමල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජූනි 22 වන සෙනසුරාදා හරිත වැලිතොටුපළ සංකල්පය හඳුන්වා දීම පිළිබඳ වැඩමුළුවක් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගං ඉවුර ආරක්ෂා කරගෙන, පස ආරක්ෂා කරගෙන, ගංගා ආරක්ෂා කරගෙන, වනාන්තරය විනාශ කරන්නේ නැතුව පරිසරය ආරක්ෂා කරගෙන, ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගෙන, වැලි ගොඩදාන ස්ථානයේ තොටුපළ මොන විදිහට තියාගන්න ඕනේ කියන වැඩසටහනේ උපදෙස් තමයි මේ දෙන්නේ. ඒක නිසා පරිසරය ආරක්ෂා කරගෙන අපි දරුවන්ට ආදරය කරනා වගේම ගස්වලට, පැලවලට ආදරය කරන්න ඕනේ, වනාන්තරයට ආදරය කරන්නට ඕනේ. ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 7ම ආවරණය වන පරිදි ඉදිකළ නිල සෙවන කාර්යාලය 180ක් ජනතා අයිතියට පවරා දීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දහසක් අවමාන ගැරහුම් අතරතුර එලියක් සොයා දවමින් පෙරමක අඳුර සුවදුක් විමසමින් පොඩි මිනිසුන් නොහැර පිහිටක් වූ ඔබය ජනපතිතුමනි පින්බර.